මේ කොහේ යන්නද? අසපොට. ආ. පුතේ තාත්තා ඊරේ ගෙදරින් ගිය ගමන් තාම ගෙදර ආවේ නෑනේ පුතේ. එයා මොකද්ද යාගේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රශ්නයක් කියලා නේ ගියේ? දැන් එයා දිගටම මෙහි ඉන්නවද? ඕ ඉතින් එයාගේ ප්‍රශ්න ටික ඉවර වෙනකම් මෙහි ඉන්න එපා යා පුතේ. එයාගේ ප්‍රශ්න කවදා ඉවර වෙයිද දන්නේ නැහැ. අනේ මන් දන්නේ මේ ළමයා කරගන්න දේවල්. ඒවා ඉතින් එයා විහිං කරගන්න දේවල්. පුතේ ඊයේ තාත්තගේ මොකක් හරි අමුත්තක් දැක්කේ නැද්ද? නෑ මම වැඩි බැලුවේ නෑ ආච්චි අම්මේ. අපි අර රයිසෙන් ස්ටාර් බලද්දි තාත්තා ටිකක් කලබල වුණා නේද පුතේ? ආ ඔව්. මොකද ඒකනේ ඊරෑම ගියේ. එයාගේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රශ්නයක් කී කී යනවා ඒකත් බොරුද දන්නේ ආච්චි අම්මේ. හොඳට වැඩසටහන බල බල ඉඳලා අර ළමයා අසනීප වෙච්ච ගමන් නේද තාත්තා ටිකක් කලබල වුණේ? හ්ම් ආච්චි අම්මා මොකද හිතන්නේ? නෑ පුතේ මම මුකුත් හිතන්නේ. ඒත් මං කල්පනා කළේ මොකද මෙයා මෙච්චර කලබල වුණේ කියලා. ආච්චි මගේ දේවල් වලට කලබල වෙන්න ඕනේ නෑ. පරිස්සමට මං ගිහින් ආච්චි. බුදු සරණයි රත්තරනේ. පුතාට කොහොමද කියලා මට පොඩ්ඩක් කියන්න. අපි අතර මොනතරම් ප්‍රශ්න තිබුණත් ඒ ඔයාගේ මගේ දරුවා. එහෙනම් මට අයිතියක් තියෙනවා පුතා ගැන දැනගන්න. විපුල විපුල තවත් අයිතීන් ගැන කතා කරන්න එන්න එපා. දැන් තමුසේනවද මෙතන ඉපස්සේ අයිතීන් ගැන කතා කරන්න? තමුසේ මෙච්චර කාලයක් කාලා ඇඳලා බීලා ඔය කෙලි ඔක්කොම කරේ මගේ සල්ලි වලින්. මගේ සල්ලි වලින් තමයිද මෙතන අයිතීන් ගැන කතා කරන්න? මේ කන්නක්ලා බහිනවලියට මට තමුසේ ඔස්ට්‍රේලියාවේ කතා කරන්න තියෙන්නේ. මොනක් බල